සුබ දවසක් සියලුම දෙනාට මම කියන මුදිතා ගයනත් ඕගලන්ට මේ පේන්න දෙන්නේ මම VS Code software එක යොදාගෙන නිර්මාණය කරපු 2D game එක. දැන් මම මේ game එක හැදුවේ Java Institute selection program එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ screen එකේ යටට වෙන්න අපේ character එක ඉන්නවා. ඒ වගේම screen එකේ වම් අත පැත්තේ උඩ අපේ score එක තියෙනවා. අපිට මේ character එක පාවිච්චි කරලා තමයි game එක play කරන්න ගියන්නේ. මේ ගේමේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් කියුවොත් මේ ගේම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, කැරක්ටර් එකක් ඉන්නවා, ස්කෝ බෝඩ් එකක් තියෙනවා, ඒකට බාධක තියෙනවා. මේ බාධක විදිහට තියෙන්නේ ෆයර් ෆ්ලේම්ස්. අපේ මේ කැරක්ටර් එකට animation තුනක් තියෙනවා. පළවෙනි එක run animation එක, ඊළඟට තියෙනවා jump animation එක, අන්තිමට තියෙනවා hit animation එක. මේ animation හැම එකකටම sound effect තියෙනවා. මම ඔයගොල්ලන්ට ගේම් එකේ overview එක ගැන explain කරා. දැන් අපි බලමු මේ ගේම් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට ගේම් එක පටන් ගන්න ඉස්සෙල්ලාම එන්ටර් බටන් එක ඔබන්න ඕනේ. මොන පේනවාද කැරක්ටර් එක රන් වෙනවා. මම ඉස්සෙල්ල කියවගේම ෆයර් ෆ්ලේම්ස් ඉස්සරහට එනවා. ස්පේස් එක ගිහුවාම කැරක්ටර් එක ජම්ප් කරලා ෆ්ලයර් ෆ්ලේම් ඩිම් පයින්නවා. අපි දැන් මේ දෙර ෆ්ලේම් එක හැප්පුණාම ඒකේ ඩෙඩ් එනවා. ඉස්ස අපිට ස්ක්‍රීන් එක වෙනවා ගේම් ඕව කියලා. ඒක අපි ස්කෝ එක පෙන්නනවා. අර මේ ට්‍රයි අගේන් කියන බටන් එක එපුවාම ආය ගේම් එකේ මුලට යන්න පුළුවන්. දැන් අපි දැන් බලමු මම කොහොමද මේ 2D ගේම් එක හැදුවේ කියලා. ඒක නම් මම මේ විදිහට VS Code software එක ඕපන් කරගන්නවා. මම අපේ ගේම් එක හදාගන්න ෆයිල් තුනක් හදාගෙන තියෙනවා. එකක් HTML ෆයිල් එක, CSS ෆයිල් එක, ඒ වගේම අන්තිමට JavaScript ෆයිල් එක. එනකොට මම මෙතෙන්ට ඇඩ් කරගෙන තියෙනවා අපේ ඉමේජස්, ඒකට සවුන්ඩ් ඉෆෙක්ට් ටික ඇඩ් කරගෙන තියෙනවා. මේ තියෙන HTML ෆයිල් එක. ඊට පස්සේ මේ තියෙන CSS ෆයිල් එක අපේ HTML එකෙන් හදපු දේවල් ඇනිම් ස්ටයිල් කරන්න, ඒක ලස්සන කරන්න මේ ටික. එයාගේ අන්තිම මේක JavaScript ෆයිල් එක. මේක තමයි වැදගත්ම ෆයිල් එක. මේකෙන් අපි HTML ෆයිල් ලින්ක් කරන්න අපි ගේම් එකේ ස්ට්‍රක්චර් හදාගන්න එක. CSS කරන්නේ CSS ලින්ක් කරන්නේ ඒක ලස්සන කරන එක. හැබැයි JavaScript ලින් තමයි සරලවම කිව්වොත් ඒක නිකන් පණ දෙනවා වගේ කරන්නේ. මම ඔයගලන්ට මේක animation එකක් වෙන විදිය කියලා දෙන්න. මම හදලා තියනවා run කියලා function එකක්. අපි මුලින්ම කරන්න ඕනේ අපේ image මෙන්න මේ HTML කියන ෆයිල් එකේ තියෙන image tag එක. දීලා තියෙන ID එක මෙන්න මෙතෙන්ට දීලා document.getHTML ID දීලා මෙන්න මේ boy කියන ID එකෙන් තමයි image කියන tag එක අල්ලන් ඉන්නේ. ඒක අපි variable එකට ගන්නවා. ඊටසේ අරගෙන ඊටසේ අපි tag එකක් හදාගන්න, tag variable එකක් හදාගන්න ඕනේ run image number කියලා. මොකද අපි image එක එකින් එක මාරු කරන්න ඕනේ. ඊපස්සේ ඒ මේක මම එක කියලා assign කරගෙන තියෙනවා. ඒක function එක ඇතුළට ගිහිල්ලා මම run image plus කියලා දිනවා. ඒ කියන්නේ මේක plus කියන එකකින් වෙන්නේ increment එකක්. මේකට එකින් එක එකතු වෙනවා. ඊස්සේ මෙතන මම condition එකක් දාගෙන තියෙනවා run image number එක සමානද 9ට. මොකද මෙතන run image number 8යි තියෙන්නේ. මෙතන 9ට සමාන වෙච්ච ගම මේ ආය run image number එක කරන්න ඕනේ. ඒසෙ if condition එකෙන් edit ඇවිල්ලා මම දීලා තියෙනවා මේ දිහඳකට variable name එක boy.src. ඊටස්සේ මම මේක source එක දීලා තිනවා. ඒ item එක මැද ඇතුළට run image number එක දීලා දෙනවා. ඊට පස්සේ මම මේ run කියන function එකට උඩින් හදාගෙන තියෙන variable එකක් run worker id කියලා ඒකට මම assign කරගෙන තියෙන බිඳුව. මට ඉස්සෙල්ලා කියන්නේ බැරිච්ච දෙයක් තමයි අපි මෙන්න මේ තියෙන function එකට උඩින් variable හදනවා නම් ඒ variable වලට කියන්නේ global variable කියලා. ඊට පස්සේ අපි ඉරන්නේ function එක ඇතුළෙන් variable එකක් හදනවා නම් ඒවට කියන්නේ local variable කියලා. ඉතින් මම හදාගත්ත මේ run එක කියන global variable එක ඇත්තටම හදාගත්තේ අපි මේ හදාගත්ත function එක ක්‍රියාත්මක කරන්න. අපි මේ function එක ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ key check කියන function එක ඇතුළේ. මම මෙතන දීලා තියෙන මෙන්න මෙතන set interval කියන function එකද අරගෙන ඒ වරහන ඇතුළේ අපි හදාගත්ත function එකේ නම, ඒ කියන්නේ run function එක හැම මිලිතප්පර 100කට සරයක්ම ක්‍රියාත්මක කරන්න කියලා තමයි මෙන්න මේ line එකෙන් කියන්නේ. ඉතින් ඒකෙන් එන අගය මම මෙතන මේ run එක ID කියන එකට assign කරගෙන තිනවා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සරලව animation එකක් හදාගන්නේ. ගොඩ 2D game වල animation හදන්නේ මෙන්න මේ විදිහට. මම මේ විදිහට අපේ run animation එක හදාගන්න තියෙනවා. ඒ වගේම jump animation එකක් හදාගන්න තියෙනවා. Move background animation එකක් හදාගන්න තියෙනවා. Deck animation එකක් හදාගන්න තියෙනවා. අපි මේ animation විතරක් හදාගත්තාමදි මේ animation වලට sound effect දෙන්න ඕනේ. අපන් මේකට මුලින්ම මේ ෆයිල් එකට උඩින්ම මේ විදියට අපි sound clip එක අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේ තියෙන ෆයිල්ස් ඔක්කොම එකතු වෙලා අපිට අන්තිම output එක විදියට මෙන්න මේ ලස්සන 2D game එක තියෙනවා. ඉතින් මේ විදියට තමයි මම මේ 2D game එක හදාගත්තේ. මම මේක අවස්ථාවක් කරගන්නවා JavaScript එකට ස්තුතිවන්ත වෙන්න. මොකද ඒගොල්ලන්ගේ selection program එක පිළිබඳව මාව download කරලා ඒකට මම සම්බන්ධ කරගත්ත එක ගැන. ඒ වගේම මම ස්තුතිවන්ත වෙන්න කැමති අපි ඉන්දුර සර්ට, ඒ වගේම තාරක සර්ට, ඒ වගේම පැටින් මිස්ට මේ game එක හදාගන්න දැනුම මට ලබා දුන්න එක ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මේ වීඩියෝ එක නරඹපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. I'm going to go to the house.